අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් පුවත් සිරස්තල සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා ජනපති සමග කළ සාකච්ඡා සාර්ථකයි හිටපු ජනපති මෛත්‍රී කියයි අරගලයේ නිරතව සිටි තරුණයින්ගේ ඉල්ලීම උනේ වෙනසක් අපිත් ඒක පිළිගන්නවා ජනපති රනිල් කියයි ජනාධිපති මන්දිරයෙන් හමු වූ මුදල් වහාම අධිකරණයට දෙන්න කොටුව මහේස්ත්‍රාත්ගෙන් කොටුව පොලිසියට නියෝග ප්‍රථමින් මවදානිය සියලු වාර්තා බෙදදමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නර්මන ටෙලිවිෂන් ටෙලිවැකිය වෙතටයි ටෙලිවිෂන් ටෙලිවැකිය ජනාධිපති වික්‍රමසිංහගේ ආණ්ඩුව හා හා පුරා කියලා ඊයේ වැඩ ඇල්ලුවා. ඒ හදිස්සි නීතිය සම්මත කරගනිමින් පක්ෂව ඡන්ද 120ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 63ක් විතරයි. මේ දෙකම එකතු කරපුවාම ඒ කියන්නේ 120ට 63ක් එකතු කරපුවාම ඡන්ද 183යි. පාර්ලිමේන්තුවේ 225ක් ඉන්නවා. ඒ අනුව 41 දෙනෙකු ඇවිල්ලා නැහැ. ඒ අය හදිස්සියට මනාපද නැද්ද කියලා ඍජුවම හිතාගන්න බැහැ. නමුත් ඉතින් මනාපනං ඇවිල්ලා ඡන්දය දෙන්න තිබුණනේ නේද? එනිසා බොහෝ වෙලාවට උපකල්පනය කරන්න පුළුවන් ඒ ආවේ නැති අය මනාප නැහැ කියලා. කොහොම නමුත් හදිස්සි නීතිය මොකක්ද කියලා මුලින්ම බලන්නට ඕනේ. ඊට පසුව ඊයේ පාර්ලිමේන්තුවේ කියපු කතාවල තේරුම අර්ථ නිරූපණය කරගන්න ඕනේ. අන්තිමට බලමු ලබ්බට තියපු අත පුහුලට තියන්නේ නැතිව ඉඳීවිද කියලා. හදිස්සි නීතිය කියන්නේ කොමක්ද කියලා අර්ථකථනය කරගන්න ඉස්සෙල්ලා නීතිය කියන්නේ කොමක්ද කියලා දැනගන්නටම අවශ්‍යයිනේ නේද? ඒ ගැන විමසලා බලමු. ඇත්තටම නීතිය යන්නට නිශ්චිතවම අර්ථකථනයක් දෙන්නට අමාරුයි, අසීරුයි. නමුත් ප්‍රජාව පාලනය සඳහා නැත්තම් ප්‍රජාව පාලනය කිරීම පිණිස ඇති සැලැස්මවල් නීති සමුදායක් කියලා හඳුන්වන්නට පිළිවන්. ග්‍රීක මහා දාර්ශනික ඇරිස්ටෝටල්ට අනුව නීතිය කියන්නේ තාර්කික බුද්ධියේ උත්තරීතරම ඵලය. තාර්කික බුද්ධියේ උත්තරීතරම ඵලය. එහෙම හිතාගෙන ඒ විග්‍රහය ඇතුලේ ඉඳලා අපි නීතිය පිළිගමු. නීතිය එහෙමනම් නීතියේ වැදගත් ආයතන තියෙන්නට ඕනේනේ. නීතිය රකින ආයතන ක්‍රියාත්මක කරන ආයතන තියෙන්නට අවශ්‍යයිනේ නේද? ඔව්. අධිකරණය, ව්‍යවස්ථාදායකය, විධායකය, එහි නිලධාරීන්, කාර්ය මණ්ඩලය, හමුදාව, පොලිසිය, නීති වෘත්තිකයින් සහ සිවිල් සමාජය. මේ අය තමයි මේ නීතියේ ප්‍රධානතම ලක්ෂණ රකින කණ්ඩායම. මොනවාද නීතියේ ප්‍රධානතම ලක්ෂණ? සමානාත්මතාවය, සාධාරණත්වය සහ යුක්තිය. මේ කියන කාරණා තුන පවත්වාගෙන යන්න තමයි නීතිය අවශ්‍ය වෙන්නේ. දැන් බලමු රටක පවතින සාමාන්‍ය නීතිය සහ හදිස්සි නීතිය අතර වෙනස මොකක්ද කියලා. ඇත්තම කිව්වොත් යම් හදිස්සි අවස්ථාවක පවතින සියලු නීති අභිබවා පවතින සියලු නීතිවලට ඉහළින් ක්‍රියාත්මක වන නීතියට තමයි හදිස්සි නීතිය කියලා කියන්නේ. ජනාධිපතිවරයා හදිස්සි නීතිය පනවන්නේ මහජන ආරක්ෂක පනත යටතේ. ජනාධිපතිවරයා පනවන හදිස්සි නීතිය දින 14ක් ඇතුළත පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්නම ඕනේ. දැන් ඔය ඊයේ කලේ ඒක තමයි. මේ සම්මත කරගැනීමත් වලංගු මාසයකටයි. ආයේ පාර්ලිමේන්තුවෙන් අනුමත කරගන්නට ඕනේ. දැන් ඇත්තටම රටේ සාමාන්‍ය නීතිය තියෙනකොට හදිස්සිය සම්මත කරලා හදිස්සිය පැනවුවා කියලා විශේෂයෙන්ම අත්වන බලය කුමක්ද? එහෙම බලයක් අත්වෙනවද? හදිස්සියේ මූලික අරමුණ මහජන සාමය පවත්වාගෙන යාම නම් ඒ සඳහා හදිස්සිය ඇතුලේ විශේෂයෙන් ලැබෙන බලය කුමක්ද? ඒක තමයි වැදගත්. අප තේරුම් ගත යුත්තේ එයයි. විශේෂ බලය තමයි පොලිසියට අමතරව හමුදා අංශ යොදා ගැනීමේ බලය, හයිය. ඇත්තටම හදිස්සි තත්ත්වයක්, එහෙම නැත්නම් සිවිල් ආරවුල් තත්ත්වයක්, එහෙමත් නැත්නම් යුදමය තත්ත්වයක් ඇති වූ විට තමයි හදිස්සිය පනවන්නේ. දැන් මේ හදිස්සි නීතිය තුළ යම් භයානකකමක් තියෙනවද? ඔව්. සියලුම සාමාන්‍ය නීතිවලට ඉහළින් තියෙන නිසා මේක භයානකයි. රටේ සියලුම මූලික අයිතීන්වලට උඩින් හදිස්සි නීතිය තියෙන නිසා
මේක භයානකයි. දැන් බලමුද උදාහරණ සහිතව සාමාන්‍ය සිවිල් නීතිය යටතේ සෝදිසි වරෙන්තුවක් නැතිව නිවසකට ඇතුළු වීමේ බලය පොලිසියට නැහැ. හමුදාවට කොහොමත්ම බලය නැහැ. හමුදාවට සාමාන්‍ය නීතිය යටතේ සෝදිසි වරෙන්තුවක් අධිකරණයෙන් ලබා ගන්න බෑ. නමුත් හදිස්සි නීතිය යටතේ ජනාධිපතිට මහජන ආරක්ෂක පනතේ 12 වගන්තියට අනුව සන්නද්ධ හමුදා කැඳවන්න පුළුවන්. දැන් මතක තියාගන්නකෝ මෙන්න මෙහෙම. කෙටියෙන් මතක තියාගන්නකෝ හදිස්සි නීතිය යටතේ ඕනෑම නිවසකට ඇතුල් වී පරීක්ෂා කිරීමට සෝදිසි කිරීමට කිසිදු අධිකරණයේ සෝදිසි වරෙන්තුවක් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඕනම වෙලාවක නිවසකට කඩා වදින්න පුළුවන්. වරෙන්තු නැතුව සැකකරුවන්ව අත්අඩංගුවට ගන්න පුළුවන්. ඒ බලය ලැබෙනවා. මේකත් හරිම භයානකයි. සැකකරුවන්ගේ පාපොච්චාරණ සාක්ෂි ලෙසින් යොදා ගැනීමේ හැකියාවත් ලැබෙනවා. නිශ්චල සහ චංචල දේපල රජේ පාලනයට ගන්න පුළුවන්. මෙතෙක් පොලිසියට පමණක් තිබූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ බලය ආරක්ෂක හමුදාවන්ට ලැබෙනවා. නීති හා සාමය රැකීමට අවශ්‍ය පියවර ගැනීමේ බලයත් ආරක්ෂක හමුදාවලට ලැබෙනවා. හදිස්සි නීතිය යටතේ රැස්වීම් පැවැත්වීමට සීමා පැනවෙනවා. නීතිපතිවරයාගේ අවසරයක් නැතුව ඇප ලබා දීමේ හෝ නිදහස් කිරීමේ බලය මහේස්ත්‍රාත්වරුන්ට අහිමි වෙනවා. ආරක්ෂක ඇමතිවරයා නිකුත් කරන රඳවා ගැනීමේ නියෝග මත සැකකරුවන්ව රඳව ගන්නට අවස්ථාව ලැබෙනවා. පවතින පොදු නීතිය අභිබවා හදිස්සිය යටතේ ක්‍රියාත්මක කර හැකි නැත්නම් ක්‍රියා කරන්නට පුළුවන් අවස්ථා තමයි මේ. ඒ වගේමයි යම් යම් සේවා අත්‍යවශ්‍ය ලෙස නම් කරලා ඕනෙම අවස්ථාවක ඇඳිර නීතිය දාන්න පුළුවන්. තව තියෙනවා මේ ටික ඇති, හොඳටම ඇති. මේ හදිස්සි නීතිය ඕනතරම් අපේ රටේ ඉතිහාසයේ පුරාම භාවිත කරලා තියෙනවා. මාස්පතා දික් කරමින් ඉතා දිගු කාලයක් පවත්වගෙන ගොස් තිබෙන අවස්ථාත් එමටයි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, JR ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ මේ හැමෝම මේක පාවිච්චි කරලා තියෙනවා. මේ සියලු පාලකයන් හදිස්සි නීතිය යොදාගෙන පාලනය කළේ, මර්ධනය කළේ මේ රටේ තරුණ පරම්පරාව බව ඉතිහාසයේ සාක්ෂි දරනවා. උතුරු නැගෙනහිර බෙදුම්වාදී අරගලය තුළ පවා ප්‍රභාකරන්ට රැවටුණ තරුණ ජීවිත දහස් ගණනක් අවසන් ගමන් ගියා. යුද්ධයේ මර්ධනයට හදිස්සි නීතිය යොදාගන්නම උවමනා වුණා. 1971-89 තරුණ අරගල මර්ධනයටද හදිස්සි නීතිය යොදාගත්තා. සමහර අතුරුදහන් වූවන්ට කුමක්ද සිදු වූයේ කියලා අදත් හිතාගන්නවත් බෑ. රට පුරාම වදකාගාර හැදුනා. නීතිඥ විජේදාස ලියනාරච්චිලට ලෝකේ නින්දිතම දඬුවම් වලට මූණ දීලා මැරෙන්න සිද්ධ වුණා. දැන් ඊයේ පාර්ලිමේන්තුවේදී හදිස්සියට පක්ෂව සහ විපක්ෂව ඡන්දය දුන් අයගෙන් හදිස්සි නීතිය ඕනෙමයි කියපු අය අතර විමල් වීරවංශත් හිටියා. නීතිඥයෙකු වූ සුසිල් ප්‍රේමජයන්තත් හරි හරියට පක්ෂව කතා කළා. ප්‍රසන්න රණතුංග නම් කොහොමත් එහෙමම තමයිනේ නේද? සමහරුන නම් සත්ත පහකට විශ්වාස නැහැ. එළියේ අරගලයට පණ දෙන්න කතා කරලා හදිස්සියට පක්ෂව අත එසෙව්වා. මේ කතා කළ බොහෝ අයගේ කටේ තිබුණෙම ත්‍රස්තවාදීන් කියන වචනේ. සමහරුන් කිව්වේ යාලි LTTE හිස ඔසවන්න හදනවද කියලා සැක හිතනවා කියලයි. වීරවංශ නම් කිව්වේ මට රාජ්‍ය ඕනේ කියලයි. මට මගේ රාජ්‍ය ඕනේ. ජෝන් සෙනිවිරත්නට නම් පණ පිටින් ඉන්න වෙල්ගම පෙනුනේ කැරලිකරුවන් මරා දාපු කෙනෙක් ලෙසයි. කුමාර් බිල්ගම් මහත්මයාට ගහලා මරලා දැම්. ඉතින් මේව ගැන කල්පනා කරනකොට මේ කොහොමද මේ රට යන්නේ? මරලා දැම්මේ නේ කුමාර් බිල්ගම්. දැන් හැමෝගෙන්ම අහන්න ප්‍රශ්නයක් තියෙනවා. මේ අරගලකරුවන්, කැරලිකරුවන් සහ ත්‍රස්තවාදීන් බවට ඔබ කියන හැටියට පත් වෙලා ඉන්නේ මේ රටේ රටවැසියන්, අපේම තරුණ තරුණීන්. මේ අය මේ තැනට පත්ුනේ ඇත්තටම ඇයි? සාධක නැතුවද, හේතු නැතිවද? මේ තාක් හදිස්සි නීතිය නීතියක් ලෙස තිබුණ නමුත් ඒක ක්‍රියාත්මක වුණේ නැති නිසාද මේ තරුණ අරගලකරුවන් බිහිවන්නේ?
ඒ කියන්නේ මේ හදිස්සි නීතිය පැනවුවාම අරගලකරුවන්ගේ අරගලයට හේතු වන ඒ කියන්නේ ප්‍රශ්නවලට අරගලකරුවන්ගේ බිහිවීමට බලපෑ සාධක නැති වෙනවද දැන් ඇත්තටම ඔබ උත්තර හොයන්න ඕනේ මේ ප්‍රශ්නේ ඵලයට නෙමෙයි හේතුවට මේ විදිහේ අරගලයක් බිහි වුණ හේතු මොනවද කියලයි ඔබ සොයන්නට අවශ්‍ය. ඒ නිසාම හදිස්සි නීතිය යොදාගෙන මර්ධනය කරන්න පුළුවන් කාලයක් හා ප්‍රමාණයක් ඇති බව කොයි කවුරු කවුරුත් මතක තියාගත්තොත් හොඳයි කියලා අද ටෙලිවැකියෙන් මතක් කරනවා. මොකද මේ ප්‍රශ්න ඇති වෙන්නට හේතු ඔබ සොයා බැලිය යුතුයි. ඒකට තමයි පාර්ලිමේන්තුව තියෙන්නේ. එහෙම නැතුව මේ ඇතිවෙච්ච ප්‍රතිඵලය මර්ධනය කරන්න නෙමෙයි පාර්ලිමේන්තුව තියෙන්නේ. ඔබව ඔතනට යවලා තියෙන්නේ මර්ධනයට නෙමෙයි. හෙට ටෙලිවැකියෙන් අප කියන්නම් මේ රටේ තරුණ පරම්පරාව 1971 සිට මේ දක්වා මුහුණ දෙන ගැටලු අදත් එහෙමමයි කියලා කොමිෂන් සභා වාර්තාවක සාක්ෂිත් ඇතිව හෙට සර්වපාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයා සමග පැවතු පළමු වටේ සාකච්ඡා සාර්ථක බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ ජනාධිපතිවරයා හමුවීමේ අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. සර්වපාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණ ගැසුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අපි ගියේ මීට කලින් කෝට්ටාබේ ජනාධිපතිට ඉදිරිපත් කරපු සර්වපාක්ෂික ආණ්ඩුවක් පිළිබඳව යෝජනාව ප්‍රකාශ කරලා ඒ යෝජනාවේ තිබෙන කරුණු සාකච්ඡා කළා. ඉදිරියේදී තව සති දෙකකින් විතර වගේ අපිව හමු වෙන්න බලාපොරොත්තු වෙනවායි කිව්වා. ඉතින් අපි අලුත් අදහස් රාශියක් කිව්වා මේ රටේ තිබෙන ආර්ථික දේශපාලන සමාජ අර්බුදයේදී ප්‍රශ්න විසඳන්න තීන්දුව తీරන ගන්නවා වගේම මේ ජනතාව තුළ තියෙන නොසන්සුන්භාවය න ගෞරවනීය මහා සංඝරත්නය තුළු අනිකුත් ආගමික නායකයින්ටත් කතා කරලා ඒ ආගමක විසින් මේ යම් කටයුතු කළ යුතුයි කියලා ආධ්‍යාත්මික පැත්තනු සකස් කරන්න කියලා. සාධනීය පැත්තක් තියෙනවද ඔබතුමාගේ අදහස් වලට වර්තමාන ජනාධිපතිතුමාගේ? මම හිතන්නේ දැනට සාධනීය පැත්තක් පේනවා. ඒ මොකද ඒ කරුණු ක්‍රියාත්මක කරනන්ද බලාපොරොත්තු වෙන බවක් සඳහන් කළා. සර්වපාක්ෂික රජයකට බලාපොරොත්තු තියාගන්න පුළුවන්ද ජනතාවට? මට ඒක 100%ක් කියන්න බෑ. ගරු ජනාධිපතිතුමාට සහ රජයට තමයි ඒකේ මූලික වගකීම තියෙන්නේ. සර්වපාක්ෂික රජයක් පිහිටවීමේ වැඩපිළිවෙල හදලා ඒ සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කළා. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම කළා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම. ඊට ජනාධිපතිතුමා යහපාලන ආණ්ඩු කාලෙත් රනිල් වික්‍රමසිංහත් එක්ක කරන්න බැරි වුණාද? දැන් සර්වපාක්ෂික ආණ්ඩුවක් කරන්න කරන්න පුළුවන්ගේ දැන් එතුමා ජනාධිපතිතුමා. ඔව් ඉතින් අපි පක්ෂ ඔක්කොමනේ අපි මේ දැන් මේ කැදවන්න කියලා කියන්නේ මොකද රට ගොඩ ගන්න නම් ඒ තත්ත්වයට යන්නේ නෑ මම හිතන්නේ පළවෙනි සාකච්ඡා විදියට ඉතාමත් සාර්ථකයි එතුමාද ජනාධිපතිවරයා හැබැයි එතුමත් එක්ක මේ සර්වපාක්ෂික සාකච්ඡාව අපි ආරම්භ කරේ එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විදියට පාර්ලිමේන්තු ඉන්න කොට ඉතින් අද එතුමා ජනාධිපති වෙලා තියෙනවා එතුමා මන්ත්‍රීවරයෙක් විදියටත් සර්වපාක්ෂික කාරණාව පිළිගත්ත කෙනෙක් මේක දේශපාලන හබයකට දේශපාලන රණ්ඩුවකට දේශපාලන පක්ෂවල අනාගත දේශපාලනය වෙනුවෙන් මේ වෙලාවේ කටයුතු කරන්න නැතුව අපි විශ්වාස කරනවා අපිට දැන් අවශ්‍ය වෙන්නේ සියලු පක්ෂවලට අවම එකඟතාවයක් ඇති කරගන්න පුළුවන් වැඩපිළිවෙලක් තමයි අපි ඇති කරන්න ඕනකම තියෙන්නේ. අරගලයේ නිරතව සිටි තරුණයින්ගේ ඉල්ලීම වුණේ රටේ ක්‍රමය වෙනස් කිරීම බවත් එය තමන්ද පිළිගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ සිරිගොත පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා සිරිගොත මන්දිරයේ කාර්ය මණ්ඩලය අතර හමුවක් පැවැත්වුණා. ඒ පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිගොත මන්දිරයේදී එදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ අරගලයේ නිරතව සිටි තරුණයින්ගේ ඉල්ලීම වූයේ රටේ ක්‍රමය වෙනස් කිරීම බවත් එය පිළිගන්නා බවයි. දෙවනි කාරණේ තමයි මේ රටේ තියෙන ක්‍රමේ වෙනසක් කරන්න. ඒක අපි පිළිගන්න. ඒ වෙනස කරන්න ඕනේ. ඒ ඇයිද ඒ වැඩ කටයුතු කරන්න ඉඩ දුන්නේ. මම ජනාධිපතිකම් භාර අරගෙන තියෙන ඉතාම අමාරු කාලයක්. එහෙම කාලෙකදී අපි රට ඉදිරියට ගෙනියන්න පියවර ගණනාවක් අරගන්න තියෙනවා. එකක් තමයි මේ රටේ ආර්ථිකය හද. විශේෂයෙන්ම අද තියෙන්නේ පෙට්‍රල් හිඟය, පොහොර හිඟය, බේත් හිඟය. අපි පොහොර හිඟය විසඳලා රට ආර්ථික ආහාර වලින් ස්වයං පෝෂිත කරගන්න. ඒ වෙලා හරිනේට වඩා විශාල ප්‍රශ්නයක් වෙනවා. සමහර අයට පැය 8ක් 9ක් 10ක් තෙල් පොලිමේ ඉන්නවා. මට තෙල් පොලිමේ පැය 8ක් 9ක් 10ක් ඉන්නවනම් මම තරහයි.
මේ අතර මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන් අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වුණා. එෙහිදී අංශ ගණනාවක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදුව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වලට අනුකූලව ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇති බවට තමා බලාපොරොත්තු වන බවයි ඇය එෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහට බංගලාදේශ අග්‍රාමාත්‍යවරිය වන ශීඛ් හසීනා සුබ පැතුම් එක් කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ සතු අත්දැකීම් සම්භාරය, ප්‍රඥාව සහ දේශපාලන ඥාණය ශ්‍රී ලංකාව තුළ අපේක්ෂිත සාමය හා සෞභාග්‍ය ඇති කිරීමට ඉවහල් වනු ඇති බවට තමා විශ්වාස කරන බවයි බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය සඳහන් කර ඇත්තේ. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ධුරයට මහාචාර්ය සුනන්ත මද්දුම බණ්ඩාර සහ ෂෙනුකා සෙනවිරත්න පත් කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් රත්නායකයි මෙම පත්කිරීම් සිදු කර ඇත්තේ. මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර ජාත්‍යන්තර ජ්‍යෙෂ්ඨ උපදේශක මාත්‍ය ලෙසත්, ෂෙනුකා සෙනවිරත්න ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජාත්‍යන්තර මාත්‍ය ලෙසයි එලෙස පත් කර ඇත්තේ. අයුතු ජනරාශියක සාමාජිකයන් ලෙස කටයුතු කළ බව පැවසෙන අරගලයේ නිරත පිරිසකට විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග නිකුත් කර තිබෙනවා. බත්තරමුල්ල පොල්දුව මන්සන්දියේ පැවති විරෝධතාවයක් මෙහි වූ බවට පැවසෙන සමාජ ක්‍රියාකාරී පැතුම් කර්නල් කොළඹ අපරාධ කොට්ටාසය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. අරගලයේ ඇතම් නායකයන් දැනටත් පොලිසියෙන් වට කරගෙන හොයනවා, මාවත් හෙව්වා. අද දැන් අපරාධ කොට්ටාසය ඇතුළට යනවා. එන්න වෙයිද දන්නේ නැහැ. මේ අතර ජනාධිපති මන්දිරය තුළට අයුතු ලෙස ඇතුළු වීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් හතර දෙනෙකු අපමත මුදාහරින් ලෙස කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ නියෝග කළා. එසේම පසුගිය නවවනදා අරගලකරුවන් ජනාධිපති මන්දිරයේ වැටළු අවස්ථාවේදී ඒ තුළ තිබී හමු වූ මුදල් තොගයක් පොලිසියට ලබා දීමට අරගලකරුවන් කටයුතු කළා. ඒ අනුව අදාළ මුදල් වහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි කොටුව මහේස්ත්‍රාත්වරයා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කළේ. අරගලකරුවන් විසින් අදාළ මුදල් තොගය පොලිසියට බාර දී සති 3ක් ගත වී ඇති බවද මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නා. මේ අතර අරලේගහ මන්දිරයේ තිබූ රූපවාහිනී යන්ත්‍ර දෙකක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් පුද්ගලයෙකු එළමෙන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. මේ අතර නඩුවක් සඳහා පෙනී නොසිටීම හේතුවෙන් ලහිරු වීරසේකර සහ ටැම්පිටියේ සුගතානන්ද හිමියන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නයි දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන් තුනිකුත් කළා. නීති විරෝධී ජනරාජයකට අදාළ නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ලහිරු වීරසේකර සහ සුගතානන්ද හිමියන් අධිකරණය පෙනී සිටියේ නැහැ. ඒ අනුව පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසයි. එසේම අයුතු ජනරාජයක සාමාජිකයන් ලෙස කටයුතු කරමින් ලෝටස් පාර මුදල් අමාත්‍යාංශයට හා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වන දොරටු අවහිර කරමින් මහජන පීඩාවක් සිදු කළ බවට පැවසෙන වසන්ත මුදලිගේ ජෝසප් ස්ටාලින්, ලහිරු වීරසේකර, එරංග ගුණසේකර සහ ජීවන්ත පීරිස් පියතුමා ඇතුළු පිරිසකගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළා. ඒ කොටුව පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි. කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ මෙම නියෝගය නිකුත් කළ අතර කොටුව පොලිසිය අද අධිකරණයට දැනුම් දී සිටියේ මෙම පුද්ගලයින් විදේශගත වීමට සැලසුම් කර ඇති බවට බුද්ධි තොරතුරු ලැබී තිබෙන බවයි. ඒ අනුව අදාළ පුද්ගලින්ගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා එම නියෝගය ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දීමට පියවර ගන්නා ලෙසත් නියෝග කළා. විදෙස්ගත වීමට සූදානමින් ගුවන් යානයක් තුළ සිටියදී පසුගියදා අත්අඩංගුවටගත් දානිෂ් අලි නම් පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ එළමෙන 5 වනදා දක්වායි. චීන ණය නිසා ශ්‍රී ලංකාව මෙතරම් විශාල අගාධයකට වැටුණු බව ඇමරිකාව පවසනවා. ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති වැඩසටහනකට එක් වෙමින් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සියේ ප්‍රධානි සමන්තා පව මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාව තුළ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මෙවන විට රටවල් රැසක් දැඩි අවධානයෙන් පසුවනවා. පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති උත්සවයකදී ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සියේ ප්‍රධානි සමන්තා පවර්ද ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව දීර්ඝ ලෙස අදහස් පළ කර තිබෙනවා. ශ්‍රී ලංකාවට සහාය අවැසි අවස්ථාවේදී ඉන්දිය රජය විසින් ලබා දෙන ලද ඩොලර් බිලියන 3.5 ණය ආධාරය අතිශයින් අගය කළ යුතු බව ඇය මෙහිදී පෙන්වා
පවත්වා දී තිබෙනවා. එමෙන්ම ඩොලර් මිලියන 16කට අධික හදිසි මානුෂීය ආධාර සැපීමද කෘෂිකර්මාන්තයට අවශ්‍ය පොහොර ලබා දෙමින් අසල්වැසි ඉන්දියාව ලබා දුන් සහයද ඇය අගය කර තිබෙනවා. මේ අතර 2000 වර්ෂයේ මැදභාගයේ සිට ශ්‍රී ලංකා රජයට වැඩි වශයෙන් ණය ලබා දීමට උනන්දු වූ චීනය සම්බන්ධයෙන්ද මෙහිදී සමන්තා පව අදහස් පළ කර තිබෙනවා. පසුගිය දශක දෙක තුළ ශ්‍රී ලංකාවේ විශාලතම ණය දෙන්නා ලෙස චීනය කටයුතු කර ඇති අතර අදාළ ණය සඳහා ඉහළ පොලි අනුපාතයන් අය කර ඇති බවද ඇය සඳහන් කර සිටියා. චීනය විසින් ලබා දුන් මෙම අධික පොලි අනුපාතයන් යටතේ ලබා දෙන ණය ආධාරවලින් ඉදිකරන ලද වරායන් ගුවන් තොටුපළවල් ඇතුළු දෙවන්ත ඉදිකිරීම් නිසි පරිදි කළමනාකරණය නොකිරීම හමුවේ මේ වන විට ශ්‍රී ලංකාව උග්‍ර ණය අර්බුදයක සිර වී ඇති බවත් සමන්තා පව පෙන්වා දුන්නා. මේ අතර අදාළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුකරන ලද ඉල්ලීම සඳහා චීනය දක්වන උදාසීන ප්‍රතිපත්තිය පිළිබඳවද මෙහිදී ඇය සිය අප්‍රසාදය පළ කර තිබෙනවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හැකි ඉක්මනින් යළි මෙරටට පැමිණෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාර්යවසම් පවසනවා. එහෙම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පුද්ගලිකව මා සමග නම් සම්බන්ධ වුණේ නැහැ. නමුත් එතුමා සම්බන්ධ වෙලා තියෙනවා බොහෝ දෙනෙක් සමග. මං හිතන්නේ එතුමාට වෙන යන්න තැනක් නැහැ. එතුමා ශ්‍රී ලාංකිකයෙක්. එතුමා උපන් බිමට එන්නේ නැතුව එතුමා කොහෙටද යන්නේ? ආර්ථික වේ වශයෙන් අපහසුතාවයට ලක් වූ ජනතාව උසිගන්වමින් ඔවුන් තුළ වැරදි මතයක් ඇති කරමින් වෙනත් යම්කිසි කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් දියත් කරා එහි ප්‍රතිඵලයක් හැටියට තමයි එතුමා ඉල්ලාසුනේ. නමුත් මේ වන විට අපිට පෙනී යනවා ජනතාව තේරුම් ගනිමින් ඉන්නවා ඉදිරි කාලයේදී සාක්ෂි සාධක සහිතව මේ කාරණය ජනතාව ඉදිරියට ඒවි. බොරුව කියන දේ කවදාවත් හංගලා තියන්න බෑ. සෝබාධර්මය විසින් බොරුව එළියට ගෙනහැල පෙන්නනවා. ඒ දේ ඉදිරි කාලෙදි සිදුවෙයි. ඒ සිදුවීමත් එක්ක මං හිතන්නේ ජනතාව පසුතැවෙන දිනෙකුත් ඉදාවෙයි. අනිවාර්යෙන් ඊළඟ පාර්ලිමේන්තුවේ වැඩිම බලය හිමි කරගන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. ලක්ෂ 220ක් ජනතාව අසරණව සිටින අවස්ථාවේ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් දේශපාලන සූදුවක යෙදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. රට තුල ලක්ෂ 220ක් ජනතාව මහා පීඩනයට අසහනයට ලක් වෙලා සිටිනවා. දේශපාලඥයෝ තනතුරු උදෙසා ඇමති සූදුවේ නියැලී සිටිනවා. එවන් මොහොතක හැමදෙනාම අමතක කරපු රටේ ආර්ථික එන්ජිම සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් අද අන්ත අසරණ භාවයට පත් වෙලා තිබෙනවා. වර්තමාන රජයේ ආර්ථිකය හකුලවන වැඩසටහන තුල අද ඒ අය අසරණ වෙලා ඒ කර්මාන්තකරුවන් ව්‍යාපාරකින් පමණක් නොවේ ඒ ශේෂ්ත්‍රයේ සේවය කරන දස ලක්ෂ සංඛ්‍යාත අපේම රටේ ජනතාව ජීවනෝපායක් අහිමි වෙලා අද අසීමිත පීඩනයකට අසහනයකට ලක් වී සිටින මොහොතක ආණ්ඩුවට අපි අනතුරු අඟවනවා. ඇස් බැඳුම් චක්‍රලේක දියත් කරනවා වෙනුවට කරුණා කරලා සීමා සහිත කාලෙකට මේ පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන්. පාර්ලිමේන්තුව තීරණය කළ පසු ඕනෑම මැතිවරණයක් පැවැත්වීමට තමන් සූදානම් බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා. මැතිවරණ යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් මහනා හිමිවරුන් දැනුවත් කිරීමට ගිය අවස්ථාවේ ඔවුන් මේ බව ප්‍රකාශ කළා. මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා ඇතුළු පිරිසක් මල්වතු අස්කිරි මහනා හිමිවරුන් බැහැදැකීමට මහනුවරට පැමිණියා. ඒ මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් මහනා හිමිවරුන් දැනුවත් කිරීම සඳහායි. ප්‍රථමයෙන් මල්වතු මහවිහාරය වෙත ගිය නිලධාරීන් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැක උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තා. මැතිවරණ ක්‍රමයන් ඒ වගේ මායනියෝජිය සම්බන්ධයෙන් විශාල වෙනස්කම් රාශියක් සිදුවිය යුතුයි. පාර්ලිමේන්තුව විකෘතියක් වෙලා තියෙනවා. තාම සුදුසු දේ තමයි මැතිවරණයට යනවා කියන එක. මිනිස්සු ප්‍රතික්ෂේප කරපු අය තමයි දැන් තනතුරු දක්වන්නේ. ඉන්ධන ප්‍රශ්නේ, ගෑස් ප්‍රශ්නේ, මාස හයක් වගේ අතුරුද මේ ප්‍රශ්නේ විසඳලා ඊට පස්සේ අපි තන් දෙකට යන්න නඩුතු කරා. ඒක කරලා තන් දෙකට යන්න. මානසිකව නිදහසක් තියෙනවා. දැන් මානසික නිදහස නැහැ කියන්නේ සර්වපාක්ෂික හෝ අන්තර්වාර පාලනය කියන එක යන බවකුත් පේන්නන්නේ නැහැ. දැන් මේ AI මේ තනතුරු තහවුරු කරගත්තා. අගමැතිකම ජනාධිපතිකම මැති අමැතිකම් තහවුරු කරගත්තා. එතන ඊයාට දැන් පොඩි මන්දගාමී ස්වභාවයක් තියෙනවා මේ අන්තර් පාලනය හෝ ඒ කියන සර්වපාක්ෂික මිනිස්සුන්ට ඒ පිළිබඳ යම්කිසි විශ්වාසයක් ගොඩනගෙන විදියට තියෙන්න එපා ඉදිරි පියවර. එහෙම යන බවක් පේන්නත් නැහැ.
අනතුරු අස්ගිරි විහාරය වෙත ගිය මැතිවරණ කොමිසමේ නිලධාරීන් අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදක උන්වහන්සේගේද ආශිර්වාද ලබා ගත්තා. අපි මැතිවරණයක් පැවැත්වීමට ඕනම අවස්ථාවක සූදානම්. විශේෂයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා තව පාර්ලිමේන්තුව විසින් ඔවුන් යෝජනා ස්ථිරත්වයක් කරගෙන ජනතිරාගේ එකත්වය තුළ පාර්ලිමේන්තු විසිරහැර මේ කටයුතු කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් පාර්ලිමේන්තු විසිරීමේ බලය ජනතිරාගේ ලැබෙන්නේ වසර දෙකහමාරක් ගියන් පස්සේ ඔය කියන නීතිමය රාමුවන් තුළ. ඒ සඳහා අපිට ඉඩකඩ ලැබෙන ඕනම වෙලාවකද මැතිවරණයක් පැවැත්වීම සඳහා මෙතන කමිෂන් සභාව සූදානම්. ඒ මැතිවරණ වලට ඒ මැතිවරණ ස්වභාවය අනුව වියදම් වල යම් යම් වෙනස්කම් ඇති වෙනවා. නමුත් දැන් අපි හිතනෝ නම් පාර්ලිමේන්තු මැතිවරණයක් ගන්න. දැන් පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී වියදම් බැල තියෙනවා මිලියන 6000. එතකොට දැන් අපි දන්නෝ හැමදේම කොච්චර වියදම් වැඩිලාද කියලා. සමහර අය මේ කියනෝ මේක වියදම එච්චර ඕනේ නැහැ යන්නේ නැහැ අඩුවෙන් පුළුවන් කියලා. නමුත් අපි කිය හිතන්නේ ඇත්තටම මොනවද වෙන වියදම කියලා බලලා සාධාරණව ඒ මැතිවරණ වියදමක් කරලා මහජන නියෝජිතව සාධාරණ අන්දමින් පත් කරගන්න අවස්ථාව සලසා තියෙනවා. සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු මධ්‍යාහන 12ට. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.